ආදරෙන් පිළිගන්නවට ST ඉතාලියා YouTube channel එකට මම අද ඔයාලට අරගෙන ආවේ ඉතාලියේ තියෙන Focacia කියන pizza එක හදන හැටි. මෙතන තියෙන පාන් පිටි ග්‍රෑම් 600කුයි රුලම් පිටි ග්‍රෑම් 200කුයි එකට එකතු කරලා ඊට අමතරව මට අවශ්‍ය වෙනවා ලුණු කුඩු ඔලිව් තෙල් ටිකක් මෙතන තවත් රුලම් පිටි ටිකක් තියෙනවා ග්‍රෑම් 200ක් විතර සීනි ටිකක් ඊස්ට් මේස් හැඳි දෙකක් ග්‍රෑම් 14ක් තියෙනවා මෙතන මෙතන තියෙනවා මද රසනේ වතුර ගොඩක්ම රසනේ නෙමෙයි සාමාන්‍ය රසනේ තියෙන වතුර දැන් මම රුලම් පිටි පාම් පිටි එකට මෙහෙම කලවම් කරගන්නවා මම අද ඔයාලට අතින් තමයි අනලා පෙන්නන්නේ මොකද මම පිට්සා මෝලියත් මැෂින් එකේ නෑනුවේ ඒ නිසාද මම අතේ අනලා පෙන්නන්නම් ඊට පස්සේ මම මේකට රසානුව ලුණු එකතු කරගන්නවා සාමාන්‍ය පාම් පිටි කිලෝ එකකට ලුණු මේස හැඳි එකයි දාන්නේ මෙතන පාම් පිටි රුලම් පිටි කිලෝ එකක් නැහනේ ඒ හින්දා මේස හැඳක් නම් දාන්න එපා වැඩි වෙයි දැන් මම එකතු කරනවා සීනි මේස හැඳක් ඒ වගේම ඊස්ට් ග්‍රෑම් 14ක් ඒ කියන්නේ මේස හැඳි දෙකක් මේ ඩ්‍රයි ඊස්ට් එක මම අරන් තියෙන්නේ ඊට පස්සේ මම ඔලිව් තෙලුත් එකතු කරනවා මේ විදිහට මේ සැඳි තුනක් එකතු කරා මම දැන් මේ ටික ටිකක් අතින් මෙහෙම කලවම් කරගන්න ඔක්කොම එකට එකතු වෙනකන් මේ Focacia කියන පිට්ස් එක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ පිට්ස් එක වගේ මේ විදිහට මෝලිය හදාගෙන ඕගලන්ට ලංකාවේ පිට්සත් හදාගන්න පුළුවන් මේ ටොපින් දාලා දැන් මම මේකට වතුර ටික ටික දාලා අනා ගන්නවා මේ විදිහට ටික ටික දාලා අනා ගන්න මට අවශ්‍ය වුණේ වතුර මිලිලීටර් 700ක් වගේ ඒ වුණාට සමහර පිටිවලට වතුර උරා ගන්න ප්‍රමාණය වැඩිනේ ඒ නිසා ඔයාලා මේ මං අනන පදම බලා ගන්න ඒ පදමට එකතු කර ගන්න මොකද නැත්නම් වතුර වැඩි වෙන්නත් පුළුවන් සමහර විට වතුර අඩු වෙන්නත් පුළුවන් එකපාර වතුර ඔක්කොම එකතු කරන්න එපා මේ වගේ වතුර ටික ටික එකතු කරගනිමින් අනා ගන්න මම නැවතත් මතක් කරනවා මේ ගොඩක් රසනේ වතුරවත් ගොඩක් නිමිච්ච වතුරවත් නෙමේ සාමාන්‍ය පොඩි බබෙක්ට බොන්න දෙන්න පුළුවන් ප්‍රමාණය වතුර තමයි මේ තියෙන්නේ මේ දැන් ඔයාලට පේනවා නේද මෙන්න මේ වගේ ඇත්තේ ඇලෙන ප්‍රමාණයට තියෙන්න ඕනේ මෙන්න මේ වගේ ඇදෙන්න ඒ වගේම ඇත්තේ ඇලෙන්න මේ මෝලිය තියෙන්න ඕනේ මේ විදිහට හොඳට ටිකක් මීට් කරගන්න ඒ වගේම කියන්න ඕනේ ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න bell button එකත් click කරන්න මගේ videos වලට කැමති නම් like කරන්න share කරන්න මේ බලන්න මේක ටික ටික අනනකොට චුට්ටක් neat වෙනවනේ ටිකෙන් ටික මේක අතේ ඇරෙන ගතිය අඩු වෙනවා ඊට පස්සේ මම කරන්නේ මේසේ උඩට
අර අනිත් රුලම් පිටි ටිකෙන් ටිකක් දාලා මේක මේසෙ උඩට දාලා චුට්ටක් අනා ගන්නවා. මෙම රුලම් පිටි දාලා තියෙන්නේ ලංකාවේ රුලම් පිටි ගන්න නැත්නම් ඕගලන්ට පුළුවන් රුලම් ටිකක් ග්‍රයින්ඩ් කරලා ගන්න. මේක එදා හදපු පිට්සා මෝලියට වඩා චුට්ටක් තදයි. මෙන්න මේ විදිහට හොඳට මේක චුට්ටක් නීට් කරගන්න. කොයිම වෙලාවකවත් තෙල් නම් ගන්න එපා. මෙන්න මේ වගේ අදිමින් හොඳට අනා ගන්න. පැය කාලක් විතර මේ විදිහට ඇනුවාම ඇති. දැන් මම මේක තෙල් ටිකක් ගාපු භාජනයකට දාලා මේ විදිහට වහලා තියෙනවා. මෙන්න මේ විදිහට පිපෙන්න තියන්න ඕනේ හතර පස් සැරයක්. ඒ කියන්නේ මෙහෙම උඩට පිපිලා වහම ආපහු හුලන් ටික යවන්න. ඒ වගේ ආපහු පිපෙන්න තියන්න ආපහු හුලන් ටික යවන්න. මේ විදිහට පස් සැරයක් විතර කරන්න. මෙන්න මෙහෙම හුලන් යවන්න. හුලන් යවලා ආපහු වහලා තියන්න. මේ විදිහට පස් සැරයක්වත් මේක පිපෙන්න ඕනේ. දැන් මේ අන්තිම සැරේ මම මේ පිපෙන්න තියලා තිබ්බ මේ පස්වෙනි සැරේ දැන් මට මේක හදන්න ගන්න පුළුවන්. දැන් මම තැටියක් අරගෙන පිට්සෙක හදන්න පුළුවන් විදිහට තෙල් ටිකක් ගා ගන්නවා. ඔයාලට මතක ඇති මම පිට්සෙක හදද්දි තෙල් දාන්න එපා කිව්වා. මේකට නම් තෙල් අවශ්‍යයි. ඒ හින්දා යටට තෙල් ටිකක් දාගන්න. මේකට රුලම් පිටි භාවිතා කරන්න එපා යටට. මේ විදිහට හොඳට තෙල් ගාගන්න. මම මේ ඔලිව් තෙල් ගාන්නේ. ඊට පස්සේ මේ පිපිච්ච මෝලිය මම අරගෙන මේ තැටියට දාගන්නවා. මේක පොඩි පොඩි බෝල හදලා නෙමෙයි දාන්නේ. මේක ලොකු හතරස් විදිහටයි මං හදන්නේ. මේ විදිහට අතේ තෙල් ටිකක් ගාගෙන මෝලිය හිමින් අරගෙන දාගන්න තැටිය උඩට. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේක නැවතත් චුට්ටක් බෝලයක් වගේ කරගන්නවා. එතකොට මට තුනී කරගන්න ලේසි. ගොඩක් මත තද කරලා මේක කරන්න එපා. අත ලිහිල්ව තියාගෙන මේ විදිහට බෝලයක් හදාගන්න මේකෙන්. දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් මේක තුනී කරගන්න. අතලෙන් නෙමෙයි ඇඟිලි තුඩු වලින්. මේ මම පෙන්නන්නේ මෙන්න මේ වගේ ඇඟිලි තුඩු වලින් මේක හරි ගස්ස ගන්න. මේ විදිහට තුනී කරගන්න අමාරු වුණොත් එහෙම තවත් විනාඩි 5ක් විතර මේක මෙහෙමම තැටි තියලා ඊට පස්සේ ආපහු ඇඟිලි තුඩු වලින් තුනී කරන්න. එතකොට තුනී කරගන්න ලේසි. මේක ගොඩක්ම හීනියටත් නෙමෙයි ගන්නේ.
සෙන්ටිමීටර් 5ක විතර උසක් හිටින විදිහට තියන්න මේක. මෙන්න මේ වගේ ඇඟිලි තුඩු වලින් තමයි මේක තුනී කරන්න ඕනේ. දැන් මම මේක මේ තව විනාඩි 10ක් විතර පිපෙන්න තියලා තියෙන්නේ. දැන් මේක මේ උඩට තුට්ටක් පිපිලා තියෙන්නේ මම ආපහු ඇඟිලි තුඩු වලින් මේ විදිහට මෙහෙම හදා ගන්නවා. ඊට පස්සේ මම මේක උඩට ඔලිව් තෙල් වක් කරනවා මේ විදිහට. මේකට ඔලිව් තෙල් ටිකක් වැඩිපුර ඕනේ. ඊට පස්සේ මම උඩින් ලුණු කුඩු එකතු කරනවා මේ විදිහට. මොකද මේ ෆොකාච්චා කියන එක ටිකක් ලුණු රසයි. මේ විදිහට උඩින් ලුණු කුඩු එකතු කරගන්න. ඊට පස්සේ මම මේක උඩින් කළු පාට ඔලිව් ගෙඩි ටිකක් එකතු කරනවා. ඔයාලට කැමති නම් මේක උඩින් තක්කාලි එකතු කරන්න පුළුවන්, ලුණු එකතු කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලා කැමති දේවල් මේකට එකතු කරගන්න. මුකුත් මේක එකතු කරන්නේ නැතුවත් හදාගන්න පුළුවන්. මම මේකේ එක පැත්තක් මුකුත් මේක එකතු කරන්නේ නැතුව හදනවා. එක පැත්තකට විතරක් ඔලිව් ගෙඩි එකතු කරනවා. දැන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ දැන් තවත් පිපිලා තියෙන්නේ. දැන් විනාඩි 20ක් විතර මෙහෙම තිබිලා තියෙනවා. දැන් මම උඩයට දෙකම රත් වෙන්න අවන් එකේ තියෙන උපරිම උෂ්ණත්වයට ප්‍රී හීට් කරලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මම මේ ෆොකාච්චා එක මේකට ඇතුල් කරනවා. මේ තියෙන්නේ බේක් වුණාට පස්සේ මෙන්න මේ වගේ පාට වෙනකම් මේක බේක් වෙන්න ඕනේ. මට පැය භාගයක් විතර ගියා මේක බේක් වෙන්න. ඔබලගේ අවන් එකේ උෂ්ණත්වයත් එක්ක වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට.